At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. අපි දන්නවා මේ ලංකාව ඇතුලේ මාර්ග අනතුරු වලින් වැඩිම ප්‍රමාණය මාර්ග අනතුරු වෙන්නේ අතුරු පැදිවලින් අවුරුද්දකට 845යි. ඒක නිසා මේ ආණ්ඩුව මොකද්ද කරන්න ඕනේ? මේ තරුණ ජීවිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් තමයි පෙනී ඉන්න ඕනකම. හැබැයි ඒගොල්ලෝ පෙනී ඉන්නේ කවුද? ඒගොල්ලෝ අද කියනවා ෆුල් ෆේස් එක තහනම් කරන්න ඕනේ කියලා. ෆුල් ෆේස් හෙල්මට් එක ඇතුලේ මේ නිකට ප්‍රදේශයේ ආවරණය කිරීම ඇතුලේ 100ක් අනතුරු ගත්තොත් 137ක් බේරන්න පුළුවන්කම තියෙනවා. දැන් ආණ්ඩුව මොකද්ද කරන්න ඕනේ? මේක ආරක්ෂා කිරීම කරනවා වෙනුවට මේක නැවත තහනම් කළා කියලා. දැන් නිමල් සිරිපාල ඇමතිවරයා කියන දේ තමයි මේ ෆුල් ෆේස් හෙල්මට් එක තහනම් කරලා තියෙන රටේ හොරකම් සිද්ධ වෙනවා මේක නවත්තන්න තමයි දැන් මේ මැදිහත් වෙන්නේ කියලා. මීට ඉස්සෙල්ලා පොලිස් මාධ්‍ය ප්‍රකාශය කිව්වා දවසකට 14 දෙනෙක් සියදිවි හානි කරගන්නවා. ඒකෙන් වැඩි ප්‍රමාණයක් බෙල්ල වැල දා ගන්නවා. මේ බෙල්ල වැල දා ගන්න ගොඩක් කට්ටිය සාරි වලින් තමයි බෙල්ල වැල දා ගන්නේ. අපි අහනවා නිමල් සිරිපාල ඇමතිවරයන් ඔයා ආසද සාරි තහනම් කරනවා. ඔයා එහෙමද හිතන්නේ? ඔයා ප්‍රවාහන ඇමතිවරයා. ඔය දවසට 14ක් සියදිවි හානි කරගන්න කට්ටියකින් කීප දෙනෙක්ම රේල් පීලි වලට බෙල්ල තියෙනවා. දැන් ඔයා කෝච්චි වල රේල් පීලි ටික අහක් කරමුද අපි? දැන් මීට සති 30කට 3කට ඉස්සෙල්ලා බන්ධනාගාර බස් රථ දෙකකට වෙඩි තිබ්බා. ඒකේ පොලිස් ප්‍රතිවරයා කියනවා පොලිස් නිලැඳුමෙන් තමයි ඒගොල්ලෝ හිටියේ. ඒක නිසා මේගොල්ලන්ට වෙඩි තියන්න බැරුණා කියලා. දැන් මේ පොලිස් නිලැඳුම දැන් වෙනස් කරමුද? මොනවද මේ කරන විහිළු? අපි කියනවා නිමල් සිරිපාල ඇමතිවරයාට විහිළු සපයන්න ලෑස්ති වෙන්න එපා. අද පොඩි ළමයා දන්න අර තියෙන බැඳුම් කර වංචාව කරේ ෆුල් වේසල් මට්ටාල. ඒක කරේ අග්‍රාමාත්‍යතුමෝ ටයි කෝට් ගහලා. ඒක නිසා අපි අහනවා අග්‍රාමාත්‍යවරයාගෙන් ඔයා දැන් සූදානම්ද ටයි කෝට් තහනම් කරන්න? ඒක නිසා අපි කියනවා විහිළු කරන්න එපා.